ජීවිත කාලය තුළ නොයෙක් අවස්ථාවන්වලදී ඔබට කොතෙකුත්තුවාල සිදුවී ඇති. ඒවා අතරින් සමහරක් තිබුණු තැනක් හෝ සොයාගන්නට නොහැකි ආකාරයෙන් සුවය වී ගොස් තිබෙනවා වන්නට ඇති අතර තවත් සමහරක කැලැල් කාලයක් ගත වූ පසුවත් ඔබේ සම මත තිබෙනවා. නමුත් මෙලෙස අපට සිදු වූ තුවාලයක් සුව වී යන්නේ කෙසේද කියා කුමන දිනකදී හෝ ඔබ සිතා තිබෙනවාද? අද විපරමයේ ගැනයි. අපට තුවාලයක් සිදු වූ පසුව අපගේ ශරීරය විසින් මුලින්ම සිදු කරන්නේ ඒ තුවාලෙන් ලේ ගැලීම වැළැක්වීමයි. ඒ කටයුත්ත සඳහා තප්පර කීපයකදී ක්‍රියාත්මක වන ඔබගේ ලේවල ඇති රුධිර සෛල එකිනෙකට එකතු වී තුවාලය මත කබුලක් මෙන් තැන්පත් වීමට පටන් ගන්නවා. මේ කබුල හරහා සැබවින්ම සිදු කරන්නේ පළුදු සමහරා ශරීරය තුළට විසබීජ ඇතුළු වීම වැළැක්වීමයි. මේ සියල්ල සිදුවන අතරතුර තුවාලය පිරිසිදු කිරීමට දායක වන අවර්ණ තරලයක්ද ස්වල්ප වශයෙන් තුවාලෙන් පිටතට ගලා යා හැකි. කෙසේ වෙතත් තුවාලය වූ ස්ථානය නව සමකින් ආවරණය වන තුරු එය පැලස්තරවලින් ආවරණය කිරීමට හෝ ගැඹුරු තුවාලයක් නම් ඊට මැහුම් යෙදීමට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. කෙසේ නමුත් තුවාලය පළුදු වූ සමට යටින් සිදුවන තුවාලය පිරිසිදු කිරීමේ හා අලුත් වැඩියක් කිරීමේ ක්‍රියාවලිය පිටතින් පෙනෙනවාට වඩා තරමක් සංකීර්ණයි. ඇතැම් අවස්ථාවලදී තුවාලය රතු වී ඉදිමී වේදනාවක් ඇතිවන්නේ මේ නිසයි. වෛද්‍යවරුන් විසින් මෙවැන්නක් හඳුන්වන්නේ ප්‍රධාන තත්ත්වයක් වශයෙන්. බොහෝ විට තුවාල සුව වීමේදී ඒ අවට ඉදිමීමට ලක්වන්නේ එහි අලුත් වැඩියා කටයුතු සඳහා වැඩි රුධිර ප්‍රමාණයක් හා ඔක්සිජන් ප්‍රමාණයක් ඒ වෙත ගමන් කිරීම නිසයි. මේ අතරතුරේ අපගේ රුධිරයේ සිටින විශේෂ සොල්දාදුවන් පිරිසක් විසින් තුවාලය හරහා ශරීරයට ඇතුල්වන විසබීජවලට එරෙහිව සටන් කරනවා. මේ සොල්දාදුවන් හඳුන්වන්නේ සුදුරුදානු ලෙසයි. සාමාන්‍යයෙන් ඔබේ ශරීරයේ තුවාලයක් සිදු වූ විගසම ඔබේ රුධිරයේ ඇති සුදුරුදානු විශාල වශයෙන් අදාළ තුවාලය වූ ස්ථානය වෙත ගමන් කරනවා. තුවාලය හරහා දේහගත වූ විසබීජ සියල්ලම පාහේ මේ සුදුරුදානු විසින් විනාශ කරන අතර ඒවා තුවාලය සුව වීමේ ක්‍රියාවලියටද දායක වෙනවා. මේ කටයුත්තෙන් පසුව සිදු කරන්නේ තුවාලය ආවරණය කරමින් නව සමක් නිර්මාණය කිරීමයි. එහිදී දේහය විසින් නව සම නිර්මාණය කිරීම සඳහා කොලජන් වැඩි වශයෙන් නිෂ්පාදනය කරනවා. විශාල තුවාලයක් සිදු වූ විට එහි කැළල බොහෝ කලක් ගතවන තුරු සමය පවතින බව ඔබ අත්විඳ ඇති. ඒ කැළල් සෑදෙන්නේ ඉහතින් සඳහන් කළ කොලජනවලිනුයි. ශරීරයේ සිදුවන ඇතැම් තුවාල සුවවීමට දින කීපයක් පමණක් සෑහුණත් තවත් සමහරක් සුවවන්නට දිගු කාලයක් ගතවන්නට පුළුවන්. කෙසේ වෙතත් සුවවන තෙක් තුවාලය පිරිසිදුව හා ආවරණය කොට තබා ගැනීම ඉතාම වැදගත්. තුවාලයක් සුවවීමේදී ඒ අවට කැසීමක් ඇතිවන්නට පුළුවන්. නමුත් කැසීමේදී නැවත තුවාලය සීරෙන්නට ඉඩ තබන්නට එපා. එමෙන්ම තුවාලය සුවවීමට අවශ්‍ය ශක්තිය සපයා ගැනීමටත් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ඉතා වැදගත්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. Notification වලට bell icon එක click කරන්න.